ක්‍රමවත් කුකුළු පාලනයක් සඳහා සැලකිලිමත් යුතු කරුණු සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන්න අප සූදානම්. මේ සඳහා අපගේ ආරාධනය පිළිගෙන අපි මෙදිරියට පැමිණ සිටිනවා මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටයිටස් සමන්ත විජේසිරිවර්ධන මහත්මා අද සම්පත්දායකත්වයෙන් අපත් සමගින් එක්ව සිටිනවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධීකරණය කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පශු සම්පත් ප්‍රවර්තන නිලධාරි විජේ සූර්යවැලිගම්පල මහත්මයාත් අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන් සුවදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ලාත් දිනාටම. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. හොඳයි. කැමති විජේ සූර්ය මහත්මයා වෙත මුලින්ම යොමු වන්නට අද අපගේ මාතෘකාව ක්‍රමවත් කුකුළු පාලනයක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු. මොනවද විශේෂයෙන් මේ අපි අවධාරණය කරන්න බලාපොරොත්තු වන්නේ මේ මාතෘකාව ඔස්සේ? ඕගිතානි දැන් අපි පසුගිය කාලේ සත්කෝපල වැඩසටහනේදී බොහෝ විෂයන් පිළිබඳව කතා කරා. අපි කුකුල් පාලනය ගැනත් යම් ප්‍රමාණයකට කතා කළා. විශේෂයෙන් සුළු පරිමාණව කුකුල් පාලනය කරන අවස්ථාවලදී ගොවීන් කටයුතු කළ යුතු ආකාරයත්, ඒ වගේම කුකුල් පාලනයේදී රෝග නිවාරණ කටයුතු සඳහා කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණයක් පිළිබඳව අපි පසුගිය වැඩසටහන වලින් කතා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රමවත් කුකුල් පාලනයක් සඳහා ගොවීන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. ඇතනම් මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ යම් ප්‍රමාණයක් විධිමත්ව ව්‍යාපාරයක් වශයෙන් කුකුල් පාලනය කරගෙන යන කෙනෙක් කොහොමද තමන්ගේ කුකුළු ගොවිපල සැලසුම් කරගන්න අවශ්‍ය වෙන්නේ, ඒ සඳහා කොහොමද කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ කියන එක. ඇතරම අපි අද අපි දන්නවා බොහෝ දෙනෙක් ආදායම් මාර්ගයක් හොය හොයා ඉන්නේ කොහොමද අපි අපේ ජීවන මඟ සරිකරගන්න කියන කාරණය පිළිබඳව. එතකොට මෙහිදී අපිට යෝජනා කරන්න පුළුවන් එක මාර්ගයක් තමයි කුකුල් පාලනය. ඉතින් කුකුල් පාලනය කරන කෙනෙක් කොහොමද එය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕන කියන කාරණය පිළිබඳව අද අපි වෙනසටහන තුනින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ඕනම දෙයක් කරනකොට ඒ පිළිබඳව අවධානය යොමු කරලා හොඳ අවබෝධයකින් ඒ කාරණයට පිවිසුනොත් අපි වියදම් කරන මුදලට සාධාරණයක් කරගන්නට පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් අපිට ඒ කරන කටයුතු අසාර්ථක වුණොත් අපිට විශාල පාඩුවක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ක්‍රමවත් කුකුල් පාලනයක් සඳහා ඔබ සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවයි. අපි මේ ගැන කතා කරන්න ආරාධනා කළේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී ටයිටස් සමන්ත විජේසිරිවර්ධන මහත්මයාට මා හිතනවා එතුමාට මේ පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් බොහොමයක් තිබෙනවා. ඒ නිසා මේ ගැන කතා කරන්න එතුමාට හොඳ අත්දැකීම් සහ අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙයි හොඳ සාකච්ඡාවක් කරන්න. ඔව් විජේසිරි මහත්මයා ඔබතුමා සඳහන් කළ ආකාරයෙන් අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට එතුමා සමගින් මේ කතා බහ ඉදිරියට ගෙන යන්නට. ඔබටත් අපි ආරාධනා කරනවා ඔබට තිබෙන ගැටලු යොමු කරන්න පුළුවන් අපිට 08122844 මාතෘකාවට අදාළ ඔබට තිබෙන ගැටලු සඳහා අවශ්‍ය කැනවස් දුම් ලබා දෙන්නටත් අප බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටයිටස් සමන්ත විජේසිරිවර්ධන මහත්මයා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ටයිටස් මහත්මයා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. හොඳයි, අපි කැමති වෛද්‍යතුමනි ඔබතුමාගේ අවධානය මුලින් යොමු කරන්නට මේ රැකියාවක්, එහෙමත් නැත්නම් ආදායම් මාර්ගයක් සොයන කෙනෙක් කුකුළු පාලනය තම ආදායම් මාර්ගයේ විදිහට තෝරා ගන්නවා නම් ඇත්තට මේ වාසිදායකද? මොනවද එහි තියෙන වාසිදායක තත්වයන්? ඇත්තෙන්ම අපි මේ මාතෘකාව තෝරා ගැනීමේදී අපිට අතේ ඇති මුදලට සත්ව පාලන ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් ඇත්තෙන්ම කුකුල් පාලනය කියන්නේ ඉතාම වාසිදායක දෙයක්. මේකේ තියෙන ඉතාම වාසිදායක தත්ත්වය තමයි ඉතාම අඩු ඉඩ ප්‍රමාණිකින්, ඒ වගේම මේ තිබෙන සුළු දැනුමකින්, එමෙම සුළු කම්කරු ශ්‍රමයකින් අපිට යම් කිසි මට්ටමක් දක්වා, කියන්නේ සතුන් 3000ක් වගේ දක්වා ප්‍රමාණයකට මෙම ගොවිපල පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අපි මේ ඕනෑම වෙළඳ ව්‍යාපාරයක් කරනකොට අපි සලකන්න ඕනේ මේකේ අවසානය. අවසානය මොකද්ද? අපිට ආදායමක් ලැබෙන එක. ඉතින් ඔබ දන්නවා සත්ත්ව පාලනය කරනකොට කුකුල් පාලනයේදී මේ බිත්තරයත් එක්ක අපි සම්බන්ධ වෙනකොට බිත්තර සහ මස් ඒ දෙකේම වෙළඳ පොළ ඉතාම ඉහළ මිලක පවතිනවා. ඉතින් අපිට මේ මගින් විශාල ආදායම් මාර්ගයකට යන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ අපි කතා කළොත් ලංකාවේ තිබෙන කාලගුණ තත්ත්වය, ඒ වගේම දේශගුණික තත්ත්වයන්, පවතින දීර්ඝකාලීන පවත්න දේශගුණික තත්ත්ව, මේ තත්ත්වයන් එක ගත්තාම ඕනෑම ප්‍රදේශයක කුකුලන් නැති කිරීමේ හැකියාවක් තියෙනවද?
අපි වෙනත් සතුන් ගත්තාම ඒ සතහා අනුවර්ත වෙච්ච සත්තු අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හරකුන් එළුවම වගේ ගත්තාම ඒ වගේ නෙමෙයි කුකුල් පාණිය ගත්තාම මේ සතුන් ඕනෑම දේශගුණන තත්වයක සාධාරණ පුළුවන් ඒගොල්ලොන්ගේ උෂ්ණත්වය යාමනය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ වගේම හොඳ මේ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන් දේශගුණන කලාප අපිට ඒ සඳහා බාධාවක් වෙන්නේ නැහැ. ඔව් දැන් තැන්දරින් ව්‍යාපාරයක් විදිහට කුකුළු පාලනය සිදු කරන අය ඉන්නවා. ඒ වගේ බලාපොරොත්තුවක් ඇතිව කුකුළු පාලනය කරන්න පටන් ගන්න කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් මූලික අවශ්‍යතාවන් අපේ රටේ ප්‍රමාණවත් තරම් තියෙනවද වෛද්‍යතුමනි? මේ මාතෘකාව ගැන කතා කරනකොට ඇත්තටම ලංකාව පුරහා විහිදිච්ච සේවා සැපයුම් මධ්‍යස්ථාන තියෙනවා. ඒ කියන්නේ පසු වෛද්‍ය කාර්යාල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම පැතිරලා තියෙනවා. මේ මගින් අවශ්‍ය තාක්ෂණික දැනුම ඒ වගේම අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඖෂධ මේ සඳහා ඒ කියන්නේ ව්‍යාප්ති සේවා සියලුම දේවල් ලබා දෙන්න එම නිලධාරීන් ඇප කැප වෙලා තියෙනවා. ඒ වගේම මේ සතෙකුට ලෙඩක් හැදෙනවා නම් ඒ අවස්ථාවේම එම සේවා සපයන මධ්‍යස්ථාන වලින් ඒ ගොවිපළ වෙත අවතීර්ණ වෙලා ඒ රෝග තත්ත්වය මලකා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ මෙන්ම ඔබ සත්ත්ව පාලනය ආරම්භ කරනවා නම් මේ සඳහා මේ කුකුල් නිවාසයක් සාදා ගැනීමට අවශ්‍ය සැලසුම ඒ වගේම මේ බැංකුවකින් යම්කිසි මේ බැංක් ලෝන් එකක් ඔබ ලබා ගන්නවා නම් ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි රෙකමෙන්ඩේෂන් සියලුම දේවල් මේ පසුවැද්ද කාර්යාල මගින් ලබා ගැනීමට පහසුකම් සපයලා තියෙනවා. ඔව් වෛද්‍යතුමනි, දැන් මේ ව්‍යාපාරයක් විදිහට කුකුලන් නැති කරද්දී ඒ සඳහා සුදුසු කුකුළු කූඩු උන්ට වාසස්ථාන සකස් කරගන්න අවශ්‍යයි. ඒක මූලික අවශ්‍යතාවක්. ඒ සඳහා කොහොමද අපේ ගොවි මහතුරු කටයුතු කළ යුතු වන්නේ? මෙහෙම මේ කුකුල් පාලනය කරනකොට අපි සලකන්න ඕනේ මොකද්ද? මෙය මස් පිණිස සාධාරණවාද එහෙම නැත්නම් බිත්තර සඳහා සාධනවද කියලා. මේ මස් පිණිස සාධන සතෙකුට අපි සාමාන්‍යයෙන් ලබා දෙන්නේ වර්ගාඩි හේක පමණ ඊට ප්‍රමාණයක්. අපි කියමු සත්තු 1000ක් හදනවා නම් වර්ගාඩි 1000ක කූඩුවක් සෑහෙනවා. ඒ සඳහා මේ දිග පල්ල ප්‍රමාණයන් සලකනවා නම් සාමාන්‍යයෙන් උපරිම පල්ල ප්‍රමාණය අඩි 20ක් තමයි ගන්න. දිග ප්‍රමාණය ඒක සීමා රහිතව ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම මස් සඳහා සාධන සතුන්ගේ ශරීර උෂ්ණත්ව ප්‍රමාණයන් වැඩි වෙනවා. ඒ නිසා අපි මේ කූඩුවට අවශ්‍ය වාතල් සැපීමේදී මේ කූඩුව වටේම බිත්තියක් හදනවා. ඒ බිත්තියේ උස ප්‍රමාණය අඩියක් වගේ තමයි සාදාගන්නේ. ඒ වගේම දැන් අපි බිත්තර සදා සතුන් සාදනකොට ඒ සතුන්ට අපි සාධන කූඩුවේ බිත්තියක උස අඩි දෙකක් වගේ ගන්නවා. එතන සිට අපි මේ කූඩුවේ පැති බිත්තිය අඩි 8ක් දක්වා උස්සනවා. අඩි දෙකක් ගඩොල් හරි බ්ලොක් ගල් වලින් වගේ සදලා එතන ඉඳලා අඩි 6ක් පමණ කුකුල් කූඩු වලට අවශ්‍ය කුකුල් දැල් තියෙනවා. ඒ දැල් වලින් තමයි ආවරණය කරන්නේ. ඒ වගේම මුදුන වහලේ මුදුන සලකනකොට අඩි 12ක් වගේ ගන්නවා. ඒ කියන්නේ අඩි 12 සිට අඩි 8 දක්වා බෑවුමස් සහිත කූඩුවක් හදන්නේ. ඒ මගින් ඔබට විශාල කාලයක් මේ කූඩුව වහලය දිරාපත් නොවි රැකබලා ගන්න පුළුවන්. හොඳයි, කන්නගෙන ඔබ සැලකිලිමත් වන්නට අවශ්‍ය මුලින්ම මේ කුකුළු පාලනයට යොමු වන්නට කලින්මයි කියන අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා නේද වෛද්‍යතුමනි? හොඳයි, අපි කතා කරමු දැන් මේ කුකුළු පාලනයේ ඉතාම වැදගත් තවත් කාරණාවක් තමයි මේ සතුන්ට අවශ්‍ය කරන පෝෂණය ලබා දීම. වෛද්‍යතුමනි, ක්‍රමවත්ව කුකුලන් පෝෂණය කරන්න අවශ්‍ය මොන ආකාරයෙන්ද? කුකුල් පාලනය කරනකොට ඇත්තටම මුල් අවස්ථාවේ ලැබෙන පෝෂණය තමයි ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් ඔබ මේ කුකුල් පැටියකු වෙළඳපොළෙන් ලබා ගැනීමේ සිට බිත්තර දාන වයස දක්වා සෑදීමේදී මේ පෝෂණය යම්කිසි කොටස් කීපයකට අපි බෙදලා තියෙනවා. මුලින්ම අපි ලබා දෙන්නේ සතුන්ට අවශ්‍ය මූලික ආහාරය. කියන්නේ පැටව ආහාර කියලා ඔබට වෙළඳපොළේ චිකි ස්ටාර්ටර් කියලා එය ලබා ගන්න පුළුවන්. මේ මගින් තමයි සතාගේ මේ වර්ධනයේ ප්‍රාථමික අවධිය සම්පූර්ණයෙන්ම සලසලා දෙන්නේ.
ඒ මගින් සෑදෙන මේ ශීඝ්‍ර ඉන්ද්‍රිය වර්ධනයත් එක්ක තමයි මේ සතා මේ සතුන් විතරය සඳහා අවශ්‍ය මූලික තත්ත්වයන් ලබා ගන්නෙ. ඉතින් අපි මේ මූලික ආහාර චිකිස්ටාට එක මාස දෙකකට අනුමත කරනවා මාස දෙකේ සිට සාමාන්‍යයෙන් බිත්තර දාන වයස බිත්තර ආරම්භ කරන වයස දක්වා අපි ලබා දෙන්නේ වර්ධක ආහාර ගෝ මෑස් කියලා ඔබට වෙළඳ පොලෙන් මේ ලබා ගන්න පුළුවන් මෙම ගෝ මෑස් එක ලබා දීමේදී අපි ක්‍රමවත්ම මේ සතුන්ගේ වර්ධක ඉන්ද්‍රියන් සාදනවා වර්ධක ඉන්ද්‍රියන් සෑදීමේදී ඔබට බලා ගන්න පුළුවන් මාස 4ක් හතරහ මාරක් වගේ තත්ත්වයේ එනකොට හතර පණිනකොටම ඔබට බිත්තර නිෂ්පාදනය ආරම්භ වෙනවා දකින්න පුළුවන්. ඇත්තටම බිත්තර නිෂ්පාදනයේ ආරම්භය අපි කියමු සතුන් 100ක කෝඩුවක් කියලා සතුන් 100ක් බිත්තර හතරක් පහක් දක්වා ඒ කියන්නේ නිෂ්පාදනයේ 100ට හතරක් පහක් දක්වා යනකොට අපි මෙම ආහාර වර්ධක ආහාරය ඉඳලා කොමර්ෂල් ෆීඩ් ඒ කියන්නේ ලේයර් මෑෂ් කියලා එකක් තියෙනවා ඔබ දන්නවා ඇති මේ ලේයර් මෑෂ් එකට මාරු වෙනවා. ඒ එක්කම දැන් අපි මේ සතෙකුගේ පෝෂණ අවස්ථාවෙන් රැකගැනීමේදී අපි මේ වර්ධක අවස්ථාව දක්වාම කුඩා අවදී සිට වර්ධක අවස්ථාව දක්වාම සතෙකුට අවශ්‍ය ප්‍රමාණ ආහාර ලබා දෙනවා. ඒ කියන්නේ ඇඩ් ලිබිටම් ෆීඩින් කියලා ඔබ අහලා ඇති අවශ්‍ය ප්‍රමාණ ආහාර ලබා දෙනවා. ඒත් එක්කම මේ බිත්තර දැමීම ආරම්භ කිරීම සමගම අපි මෙම කෑම සැපීමේ ක්‍රමවේදය වෙනස් කරනවා. එතකොට අපි සතෙකුට උපරිම කෑම් ප්‍රමාණය ග්‍රෑම් 125ක් දක්වා තමයි ලබා දෙන්නේ. ඒ මගින් සතුන්ගේ අර තෙල් තැම්පත් වීම අධික මේදේ තැම්පත් වීම වළක්වනවා. එමෙන්ම නියමිත ප්‍රමාණයෙන් බිත්තරය ගොඩාක් විශාල වෙන්නේ නැතුව සාමාන්‍ය තත්ත්වයෙන් අපිට මෙම නිෂ්පාදනයන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බිත්තර ලබා දීම ආරම්භ කිරීමෙන් පසු ඔබ දන්නවා බිත්තර කඩාගෙන මේ සතුන් කනවා. දැන් අන්න එතෙන්ට අපි මේක වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දෙයක් තමයි සිප්පි කටු. ඒ කියන්නේ කැල්සියම් සැපීම. මේම කැල්සියම් සැපීම ලබා දීම සඳහා අපි පිටතින් එක සතෙකුට සාමාන්‍යයෙන් ග්‍රෑම් 3ත් 5ත් දක්වා ප්‍රමාණයක් වෙනම භාජනයක තබලා දැන් අපි කියමු සතු 100ක් නම් ග්‍රෑම් 500ක් වෙනම් භාජනයක තැම්පත් කරලා තියෙනවා. මේ සතුන්ට මේ කැල්සියම් අත්‍යවශ්‍යයි. මේ කැල්සියම් ලබා ගැනීමට ඒගොල්ලෝ ඒ සිප්පි කටු ආහාරයට ගන්නවා. අපි වෙනම මේ සමහර ෆාමස්ලා මම අහලා තියෙනවා කෑමට මේ සිප්පි කටු මිශ්‍ර කරනවලු. එතකොට ඒ සතුන් නොදැනීම මේ සිප්පි ආහාරයට ගැනීමත් සිදු කරනවා. ඒ මගින් අපිට මේ අවලස්සන කටුවක් සහිත බිත්තරයක් තමයි ගන්න වෙන්නේ. මොකද කැල්සියම් වැඩිපුර ලැබීමෙන් මේ බිත්තර මේ කටුවේ පිටතින් කළු පාට ඩොට් ඇවිල්ලා බිත්තරය අවලස්සන වෙනවා. ඒ නිසා ඔබ ඇත්තෙම මේ ගැන අවධානය යොමු කරන්න මේ අවශ්‍ය කැල්සියම් සැපීම පිටතින් සිදු කරනකොට වෙනම් භාජනයක සැපයලා ග්‍රෑම් 3ක් 5ක් දක්වා ප්‍රමාණයට එය ලබා දීම සිදු කළ යුතුයි. අපි දැන් අවධානය යොමු කරන්න කැමති වෛද්‍යතුමනි කුකුළු පාලනයේදී ඒ සතුන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්න පුළුවන් නම් මේක ගොවින්ට විශාල සහනයක් වෙනවා. අනවශ්‍ය මේ වියදම් ඉතුරු කරගන්නත් පුළුවන්. එතකොට සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ආරක්ෂා කරගන්නත් පුළුවන්. සෞඛ්‍ය සම්පන්න කුකුළු ගොවිපලක් පවත්වා ගන්න ගමන්ම ඒ සතුන් ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්නට ගොවිපල හිමියන් කොහොමද කටයුතු කළ යුතු වන්නේ වෛද්‍යතුමනි? ඇත්තෙන්ම අපි මේ මාතෘකාව ගැන සලකනකොට අපි සතෙක් ලබා ගැනීමේ සිට සතා නිෂ්පාදන තත්ත්වයට දක්වා වර්ධනය කරනකම් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා දෙන්න ඕනේ. ඔබ කුකුළු පැටව මිලදී ගැනීමේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ විශ්වාසවන්ත වග කියන ආයතනයකින් මේ පැටව ලබා ගන්න. මොකද පැටව ලබා ගැනීමේදී එම ආයතන මගින් පළමු දවසේදීම එන්නතක් ලබා දෙනවා මරෙක්ස් කියන රෝගය වළක්වා ගන්න. මෙම හැම ආයතනකින් මේ ලබා දෙන්නේ නැහැ. විශ්වාසන්ත රජයේ අනුමත ආයතනකින් තමයි මේ ලබා දෙන්නේ. ඉතින් අපි දවස පැටියෙක් ඔබගේ කූඩුවට අරගෙන එනවා. මේ දවස පැටියා සිට සාමාන්‍ය මාස එකහමාරක් දක්වා සතුන්ට අපි එන්නත් ලබා දීමක් සිදු කරනවා. ඒ එන්නත් විස්තර කරනවා නම් ගම්බෝරෝ කියන රෝගයෙන් වළක්වා ගන්න, ඒ වගේම රැනිකට් කියන රෝගයෙන් වළක්වා ගන්න, ඒ වගේම කුකුල් වසූරිය පෞල් පොක්ස් කියන රෝගවලින් මේ සතුන් වළක්වා ගන්න තමයි මෙම එන්නත් ලබා දෙන්නේ. ඉතින්
මෙම එන්නත් ලබා දීමේ පිළිවෙලක් තියෙනවා සාමාන්‍යයෙන් ගම්බෝරෝ රෝගය සඳහා දින 10කින් වගේ එන්නත් පළවෙනියෙන් මෙත ලබා දෙනවා ඒ වගේම එය අපි නැවත වාරයක් ලබා දෙනවා දින 17න් වගේ ඒ වගේම දවස් 28 දී කුකුල් වසංගතය කියන්නේ රැනිකට් කියන රෝගයට අවශ්‍ය එන්නත් ලබා දෙනවා එමෙන්ම දවස් 35 දී මේ සතුන් කුකුල් වසුරුයි කියන රෝගයෙන් වළක්වා ගන්න අවශ්‍ය එන්නත ලබා දෙනවා. ඉතින් මේ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීමේදී විශේෂයෙන්ම අපි කූඩුවේ අතුරුණුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අතුරුණුව ගැන ඔබ දන්නවා ඇති අතුරුණුව කියන්නේ අපි ඒ සඳහා යොදාගන්නේ දහයිය. එහෙම නැත්නම් ලීකුඩු වගේ ද්‍රව්‍යයක්. විශේෂයෙන්ම මේ අතුරුණුව ගැන සලකනකොට සාමාන්‍යයෙන් අඟල් 4ක් වගේ උසට අතුරුණුව කූඩුව පුරා විසිරී තියෙන්න ඕනේ. එමෙන්න මෙය නිතරම වියලි තත්ත්වෙන් පවත්වාගෙන යෑමට ඔබ කටයුතු කරන්න ඕනේ. මේ වියලි තත්ත්වෙන් පවත්වාගෙන යෑමේදී ඔබ දන්නවා වතුර භාජන ආශ්‍රිතව මෙම අතුරුණුව තෙත් තත්වයට පත් වෙනවා. ඉතින් සතියකට වරක්වත් ඔබ මෙම අතුරුණුව වතුර භාජන යට තියෙන අතුරුණුව ඉවත් කරලා ඒ සඳහා වියලි තත්ත්වයේ අතුරුණුව සපයන්න ඕනේ. මොකද විශේෂයෙන් අතුරුණුව ගැන සැලකපත් වෙනකොට ඔබට මේ දැනුම් දීම කරන්න ඕනේ අතුරුණුව අපි හොඳ විදියට රේක කළා සතුන් වෙල්දපොල්ට සපයනකම් අතුරුණුව පවත්වාගෙන ගියොත් ඔබට හොඳ ආදායම් මාර්ගයක් මෙම අතුරුණුවෙනුත් ලබා ගන්න පුළුවන් ඔබ දන්නවා විශේෂයෙන්ම කාබනික පොහොරක් වශයෙන් මෙම අතුරුණුව කිලෝ එකක් රුපියල් 10ක් වගේ මිලකට ඔබට විකුණන්න පුළුවන්. ඒ වගේම සත්ත්ව පෝෂණය ගැන සලකනකොට මේ සතුන්ට ඔබ දන්නවා පණු ආසාදන වර්ම් ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. ඉතින් සතුන් ගිනා දින සිට අපි සති 8කට වරක් පණුහරණය කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය ඖෂධ ඔබට පශු වෛද්‍ය කාර්යාලයේ උපදෙස් මත ලබා ගන්නත් පුළුවන්. එමෙන්න ඔබ කෑම ගන්නා කඩේකින් උනත් ඔබට එය සපයා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබ සතුන් සාදනවා. සතුන් සාදනකොට සමහර වෙලාවට ඔබ ගණන් ගන්නෑ සතෙක් මිය යාමක් සිදු වෙන්න පුළුවන්. ඔය පැත්තකට දාලා පාඩු ඉන්නවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. සතෙක් මිය යාමේදී ඒ සතා මිය ගිය හේතුව අපි හොයා ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සේවය සපයන්න පශු වෛද්‍ය කාර්යාල මගින් උපදෙස් සහ ඒ සතා අර ඔබ පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන ගියොත් ඒ සතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරලා ඒගොල්ලෝ මේ සතා මිය යෑමට හේතුව හොයා ගන්නවා. හේතුව මිය හොයා ගැනීම සමග ඔබ දකින්නේ එක සතෙක් පමණයි. ඒ වුණාට මේ කූඩුව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා ඔබ දන්නේ නැහැ. දැන් අර පශු වෛද්‍ය නිලධාරීතුමාගේ දැනුමෙන් එයා කියනවා මේ සතුන්ට මෙවැනි රෝගයක් සෑදීම පටන් ගන්නවා. ඔබ මෙම ඖෂධය රැගෙන ගොස් ඒ සතුන් සියලු දෙනාටම ලබා දෙන්න. ඉතින් ඒ උපදෙස් ඒ වගේම ශේෂ්ත්‍රයේ කටයුතු සිදු කරන්න ඔබ දන්නවා පශු වෛද්‍ය කාර්යාලයේ සත්ව සම්බන්ධ උපදේශක කියලා මහත්තයෙක් ඉන්නවා. ඒ මහතා මගින් මේ ඔබ කූඩුව සෑදීමේ සිට මේ සත්ව නිෂ්පාදනය දක්වා අවශ්‍ය සියලුම උපදෙස් එම ශ්‍රේෂ්ඨ නිලධාරී මහතුන්ගෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්. ඔව් වෛද්‍යතුමනි, දැන් මේ කාරණෙත් එක්කම තවත් කාරණයක් ඔබතුමාගෙන් අහන්නට තියෙනවා. ඒ තමයි මේ කුකුළු කූඩුවක ඉන්න සතුන් අතර කිසියම් රෝග ලක්ෂණයක් නිරීක්ෂණය වුණොත් අපේ ගොවි මහතුරු මොන විදිහටද කටයුතු කළ යුතු වන්නේ? ඇත්තෙන්ම දැන් ඔබ අහලා ඇති සාමාන්‍යයෙන් මේ ගොවි මහත්තයෙක් මේ සතුන්ගේ රෝගයක් දැක්කහම කරන වැරදි වැඩක් තමයි අහලා පහල ඉන්න ගොවි මහත්තයෙන් අහලා එයා දුන්න බෙහෙතක් දීලෙවල මේක වළක්වා ගන්න යන එක. එතකොට මේ தත්ත්වය ගොඩාක් උග්‍ර වෙන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ ඔබ සතෙක් රෝගී විලා ඉන්නවා දැක්ක ගමන්ම මේ සතා පණ පිටින් මැරෙන්න කලින් හරි කමන්නේ පණ පිටින් අරන් යන්න පුළුවන් ළඟම තියෙන පශු වෛද්‍ය කාර්යාලයට. පශු වෛද්‍ය කාර්යාලයට අරන් ගියාම මේ සතුන් බාහිරින් නිරීක්ෂණය කළා මේ සතුන්ට මොකද්ද සෑදීගෙන එන ලෙඩ රෝගය කියලා හඳුනා ගැනීමේ හැකියාවක් එම් පශු වෛද්‍යවරුන්ට තියෙනවා. මේ රෝගේ වළක්වා ගැනීමේදී අපි
ලෙඩෙන් සතු මැරෙන්න කලින් අවශ්‍ය ඖෂධ ප්‍රමාණයන් ලබා දුන්නොත් මෙම රෝග තත්ත්ව වලින් මේ සතුන් බේර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබ දන්නවා බිත්තර දාන වයසතෙක් සතෙක් සාධාරණ දැනට යන වියදම මගේ අත්දැකීම් වන රුපියල් 3000ක් විතර වෙනවා. ඉතින් සතෙක් මිය යනවා කියන්නේ ඔබට විශාල පාඩුවක්. ඒ වළක්වා ගන්න ඔබ අවශ්‍ය දැනුම තියෙන ආයතනයකට ගොස් ඒ දැනුම සපයා ගන්න. ඒක ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා. වෛද්‍යතුමනි, දැන් මේ ගොවිපල ජෛව ආරක්ෂාව කියන කාරණේත් වැදගත් කාරණාවක්නේ. එතෙන්දී ජෛව ආරක්ෂා පවත්වාගෙන යන්න අපේ ගොවි මහත්වරුන්ට මොනවද ගත හැකි ක්‍රියාමාර්ග? ඔබ මේ ගැන සලකනකොට ඇත්තටම ඔබේ යාළුවෙක් කියනවා අනේ මට මේ කූඩුව පොඩ්ඩක් පෙන්වන්නකෝ, සත්තු ටික දකින්න ආසයි. ඔන්න ඔතනදී අපි විශාල වැරද්දක් කරගන්නවා. මොකද මේ ඔබ ගැන සලකන්නකෝ, ඔබ වෙනත් තැනකට ගිහිල්ලා මෙම කුකුල් කූඩුවට එන විට ඔබත් සමග ඔබේ ඇඳුම් සමග ඒ වෛරස් බැක්ටීරියා වගේ බැඳිලා කූඩුවට එනවා. ඉතින් විශේෂයෙන්ම කූඩුවක් තුලට යනකොට ඔබ දන්නවා මේ පාදෝවණයක් ෆුට්බාත් එකක් මේ කූඩුවේ දොරගාවින් මේ සාදලා එතනින් කකුල්ලේම හෝදගෙන තමයි කූඩුවට යන්නේ. විශේෂයෙන්ම මම දැකලා තියෙනවා කුකුල් කූඩුවල ඇතුළට යනකොට ඒ කූඩුවටම වෙන් කරපු මේ බූට් එකක්, එහෙම නැත්නම් සෙරප්පු දෙකක් තියෙනවා. ඒ සෙරප්පු දෙක දාගෙන තමයි ඇතුළට යන්නේ. ওই ජෛව ආරක්ෂණය ගැන සලකනකොට ඔබ විසිටර්ස්ලා ආගන්තුකයන්ට කූඩුවට ඇතුල් වෙන්න දෙන්න එපා. ඒ වගේම ජෛව ආරක්ෂා ගැන සලකනකොට ඔබ දන්නවා මීයන් වගේ සත්තු සෑම තැනකින්ම ඇවිල්ලා කූඩුවට ඇතුල් වෙන්න පුළුවන්. මේ සතුන්ගේ තියෙන ලොකුම හානිය තමයි ඒ සතුන් ඇවිල්ලා කූඩුවට ලෙඩ රෝගත් බෝ කරනවා. ඉතින් ඔබ මේ විලෝපිකයන්ගෙන් මේ සතුන් ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර සපයා ගන්න. හොඳයි වෛද්‍යතුමනි, මම විශ්වාස කරනවා මේ මාතෘකාවට අදාළව ඉතාම වැදගත් කරුණු රාශියක් අද දවසේ අපිට කතා කරන්න ලැබුණා. සත්තු ගොවිපල ගුවන්විදුලි වැඩසටහනින් ක්‍රමවත් කුකුළු පාලනයක් සඳහා සැලකිලිමත් යුතු කරුණු ගැන අද අපි සාකච්ඡා කළේ වෛද්‍ය ටයිටස් සමන්ත විජේසිරිවර්ධන මහත්මයා, මධ්‍යම පළාත් සත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරිවරයෙකු විදිහට ඔබතුමා කටයුතු කරන්නේ. මේ ලබා දුන් තොරතුරු වලට බොහොම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි. අපි එහෙනම් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක් සුබ සතියක් ප්‍රාර්ථනා කරන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන සත්ව ගොවිපල ගොනුදුර වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක.